අෝ ජීවිතේ සහ පාඩම්පොතයා කරන පන්තියක් නැති අමතු ස්කෝලේ ITන් ටෙලිෂන් ස්කෝල. යිITන් ටෙලිෂන් ස්කෝලේ විෂ නිර්දේ සකස් වෙලා තියෙන්නේ සම්ප්‍රදාායික පාසල් විෂේ නිර්්දේශයට තර්මක් වෙන සාකාරයට පාසල් විශෂේ නිර්දේශ තියනෙ වත් කරනවා ඊට අමතර පොඩිපොඩි අමතු වැඩත් ටෙලිෂ ස්කෝල සිද්වටපුලුවන් අපි විද්‍යාවහාහ කලාව එක පාඩමක් හැට උගන්නවා ටෙලිෂ ස්කෝලද විතර ැම ු ද ද ි කෝලට ස ාගෙන අපේ ප්‍රවී සාහිත්‍ය ගුරුතුම ප්‍රවී සාහිත්‍යේද ීතරචක දමි න්ධර්මත්නය යිබෝන් ගරනුතු පිළිගන්න අපේ ප්‍රකට ජය විද්‍යා ගුරතුම තිස් න්නා ගුරතුම අයිබෝන් ගරුණනුතු පිළිගන්න අපි පාඩම පටන්ගම දමි බන්ධර්මත් කවගින් ටන් ගම වැල්ලේ පිපේෙන්ම බිම්මල් වාසනවන් ගොල්ලේ පිපේෙන් පන්මල වාසනාවන් දෙපෝධාත පුංශරද වාසනාවන් ජාතිත්මගේ නෑන වාසනාවන්. ලයි පෝයි සැම්පූල ඇතිකිරි පොෝටින්න් සා මල්තිිවිටමි හිසකෙ මුල සිට පෝෂණ කර ක්තිමත් කරයි. ැප ලති රි පෝටන් ල්ිටිමින් සකෙ මල ට පෝෂණක ක්තිමත් කරයි විවිධාකාරයේ මල් අතරේ බිම්මල් ගැනත් ගීතවල සඳහගලා තියනව කවිවල වෙලාගැන්න බැරි පරුත්තේවා මෙම බිම්ම තියෙන මලුත් තේර දුවතම අප බිම්මල් බිම්මල් කියන්නේ මොනගේ මල්ලදම සියලු මල් අතරේ බම්මලට හිමව තැනමොක්ද කියලා අපිටික් කතාකර ෝන තිස න්නනා ගරතුමාන්. සත්ය දැන් අපි කලින් වැඩසටනකත් මල් ගැන කතා කරා දිිවි දාකාරය මල් තියෙනවන්නේ ගඳමල් සුවඳමල් සුන්දර මල් සුන්දර නැති මල් එතුකොට ඒවගේම මිනිස්සුන්ගේ හැගී වෙනස් කරන මලුත් තියවානය නාර්ලතාමල් වගේ ඒවගේ කල්පිත මළුත් ි මලුත් තියෙනවා දැකපු කෙනෙක් නෑනෑ දිවිය ලක තියෙනවාගේන පරසතුමල් උදුම්බරා මල් ඔබ කීප හින්දම් මං එක මතක් කරන්නට ඕන. මට විධාකාර රූපරාම ලැබෙනු අරුම්පුදුම දුර්ලබ දෙයක්න භහම ට පට්ටමට කියන්න නෑ කියලා හ කියනේ වතියනවා. රට හතර වට මට එනවා බිවිධ පින්තර විඩියෝ දර්ශනේ උදුම්බරාමල් පිලලා වරු ුන්දහකට තර පස්සෙතම මහත්්‍යව අපේ ඉදරමේ පිපිල තින්නේ උදුම්බරාමල් කියලා දැ මට හරත් දෙක් හ මමාත් හොඳට බැලුව නමුත් රටේ හැම තැනම උදුම්බරාපි පෙන්ඩ පුලුවන මටිකක් දැනම් තේරුම් තියනයගෙන් හොල බලව එකකම දිලීර වර්ගයක්. පුස් වර්ගයක් එක ටිකක් කර අල් පෙනෙත්තක ස්වභාවේගන්න සුදු පහට වතුරෝ වගේ පරණ ලීවල ශාක කොටස් වල නොයෙක් තැංවල එක එන්ඩ පුලුවන් අපේගෙදරක් බැලින්නක් තිබුණ උදුම්බරාමල් උදුම්බරාමල කල්පිත මලක් හැටියටයි සලකන්නේ සාහිත්‍යය සඳහන් වෙනවා නමුත් මේ ගෙවල් වල තියන්නේ දිලීරයක් කියලලා අපට හොයාගන්න ලබන එකක් මතකතියාගන්ට විද්‍යාත්මක තහුරු කිරීම එක දිලීරයක් තිස ජන්න ගොරතුවා . දැන් මේ බිම්මල් කියලා කියපු හම ඇත්තටම දැන් අපි දන්නවා අ ගස්වල තමයි මල් පිපෙන්න්න. හැබැයි ලෝකෙ තියෙන ගස් වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි සපුස්ප්‍රෂාකයි අපුස්පෂාකයි. සම්්‍රීර්වල තියෙනවා බීජානු කියල ජාතියක් ම මේ රූපටික ඇන්ද පැහැදිලි කරන්ද මේගේ බීජාන ඇහැට පේ නෑ ඒව ප්‍රරෝහණය වෙලා මේ වගේ ඇහට පේෙන් නැති සූත්‍රිකා හදනෝ. එතකොට දැන් ඔය බිම්මල් හදන දිලීරවල, තියනවා මේ ධනමාදිලියසා රින මාදිලිය කියලා ප්‍රවේනිික වෙනස්කම් දෙකක් තියෙන මාදිලි දෙකක්. ඒ දෙකේ බීජානු ප්‍රරෝහණය වෙලා සූත්‍රිකා හැදෙනව පොළොවයට. ඒ පොළොවයට ඒ සූත්‍රිකා හැදිලලා ඒ මාදිලි දෙෙක සූත්‍රිකා එකතු වෙලා. ඊට පස්සේ දදිවිීක දිලිර සූත්‍රිකා කිය ජාතියක් ඇති වෙනවා. මේවා ඇති වනහම මේ දිලිර සූත්‍රිකා දැම් මේ පොළවනම් පොළොවයට විශාල වශයෙන් මහාලොකු ජාලයක් විදියට වර්ධනය වෙනවා වර්ධනය වෙලා විශේෂෙන් මේකෙදී විශේෂෙන් බලපාන දෙයක් තමයි නයිටරේට අයන්න ඒ නයිට්‍රේට අයන තියනකොට හොද්දට වර්ධනය වෙනවා. ඔබ දන්නවා එතකොට මේ ඒකත් විශේෂත්වයක් තියෙනවා විදුලි කොටලා වහින කාලෙදී මේවායිගෝලයේ තියෙන නයිට්‍රජන්වායුයි ඉඩ පස්ස ඔක්සිජන්වාුයි නින් තියනකොට ප්‍රතික්‍රියා කරන්න නැහැ විදිලි කොටන කොට ලබෙන අධික ශක්තිය නිසා මේක ප්‍රතික්‍රියා කරලා ජලයත් එක්ක දියවෙලා තමයි මේ නයිට්‍ර් පොළොවට ස්වභාවිකව ලැබෙන්නේ. ඒව ලැබෙන කාලෙට තමයි පොළොව යට තියෙන දිලිර සූත්‍රිකා මහා වේගයකින් වර්ධනය වෙලා මේවාගේ පොඩි බිම්මල් පැටිය කුඩටේනවා. දැන් ජීවවිද්‍යාවේදී මේ බිම්මල කියන වචනය වෙනුවට පාවිච්චි කරන්න වෙනම නම් අක්කකට කියන්නේ මෙන්න මේ නම්. බැසිඩි පලය කියලා කියන්නේ බැසිටි පලයයක් කියලලාි හඳු නතර මේකට කියන්න පුල ලාබාල ැසිඩි පලයක් කියලා ඒක උඩට ගිහිල්ලවහෙම දිග ඇරුණ හම මේ මේ වගේ දිගටි බිම්මලක් ඇතිවෙනවා.න්න මේ බිම්මලේ මෙන මේවට කියන අපි තැලි කියලා අර කුඩේක තියෙන්නේ නන වගේ මෙමම මෙහෙම මෙහෙම වටේට තියෙනවා ඒ තැලි ඒ ඇැලිවල්ල කෙලවර ඇති වෙනවා මේ වගේ චූටි බීජාන. ඒ බීජානු බිම වැටිලා නැතැන් හුලගෙ ගිහිල්ල වෙන තැන ගහිල්ල වැටිලා තමයි ආපහමේ ජීවන චක්‍රී පටන්ගන්නේ. එතකොට අර මලක පරාගතියෙනවාගේ මේකෙ තියෙන්න බීජානු. එතකොට මේ බීජානු දැන් අර විශේෂයෙන්ම බිම්මල් වගා කරන තැන්ගොල මේ ගොල ගොඩක් අඳුරු සහ ආර්ධතාවේ වැඩි තැන්ගොලට කැමති තෙත්තමනේ වැඩිපුර තිය තැංගොට කැමති. එතකොට ඒවාගේ තැනක බිම්මල් වගා කරන කොට, මේ විශේෂම් මේක කියන්නේ බිම්මල් වග කල බිමල් අස්සනු නිලන්ඩ ඇවට යනකොට අපිනිකං තද එලියක් කල්ල බැලුවොත් නෙම අර කුඩුකුඩු ධාරාවක් වගේ අපිට පේනවා ඒ තියන්නේ මේ මෙතනින් එලියට යන බසිඩි බීජානු කියෙන එක මේ බැසිඩි බීජාවනු විශේෂෙන් අපි ආශවාස කලා ගඩක් ඇතුළට ගියෝතින් හෙම ඒයටට අසාත්මිකතාවයක් ඇතිවෙලා මේ පීනසගේ තත්යක් ඇතිවන්න පුළුවන් ඒසා ඒ යි වැඩ කරනකොට අර ඒ අස්සනු වෙලන්ඩ යනකොට නහය ආවරණය කරගෙන යන්න කියලා ගෘෂිකරණ දිපාස්ශමේන්තින් කියනවා නත්තන් දීර් කාල ැනකො ඒ ැස් ිජානු නහයට ගියා ැබයි නහය පැලවෙලා නහෙ බිමල් එලියට හෙන්නේ නෑ එක විසහිතයි අනිවාර්ම විසහි අයිකය එකවරක් පමණක් කණඩපුලන් බිමල් ජාති තියෙනවා. ආයකණඩ හම්බවෙන්නේ නෑ. ඒක වැඩේ තියෙන්නේ අපේ පැරණි ජන සමාජයේ අපේ හිටපු වැඩි හිටියන්ට අප පැරන්නන්ට තිබුණක් පුද්දු මාකාර සංවයේ දැනයක් මේ බිම්මල් පිපිලා තියෙනකොට ආහාරයට ගණ්ඩ සදුසුවයකයි නුසුදුසකයි අඳුර ගන්න පුළුවන් කම තිබුණ. දැන්නම් මම හිතන විදිට ඒ හැකියාව ගොඩක්කයට නෑ. මොකද එහෙම ස්ොභාවික පරිසරයේ හැදිලා තියෙන ඒ බිම්මල්. ඉඳ ලෝලු කියලා ජාතියක් මට මතකයි ඒදවස් සොල. ඒවා අපේ වැඩිහිටියන්ට මතක් අප අපේ අම්මට තාත්ට ඒ හන්ුට අන්රගන්න පුලලා මටන ඒ අඳුරග්ඩ අමාරුී ආරට ගඩ පුලුවන්යවනව ග්ඩ හොඳ නැති ේවමුණද කියලා. ැ හැයි හම ප්‍ර්ය ෑ ොද දන් අපියට කලින් ඔය බිම්මල් නිලාගෙන මේ කතාවක් වෙන්න. දැංකරන්නේ ඒක මේ බීජාන කණ්ඩ හොඳම එකේ බීජානු ඇරගෙන කෘෂිකාර්මික වශයෙන්ගේ බීජානු වගා කරලා කෘතිමෝ තමයි අප මේ කරගෙන යන්නේ. ඉති මට මතක්ක න මේ බිම්මල කියන එක පුංචිකාලේ ළමයිගේ ළමයින්ගේ ලමාචිත්‍රෝල හරියට තියෙනවා. අ ඔබට මතක ඇති අ මොන්්ඩිසෝරියෝල්ට එෙම ගැහන පත්තරවතින් රහාවා. ිම්මල ඉහලගෙන යනවා කඩේ එතකොට ඒ වගේ ඒකට ඒහ යොදාගෙන තියනට මේ බිම්මල් තව තියෙන ඇති ම මේ ඇදට ලස්සන පාට පාට ැන බිම්මල් ඔක්කම එක සමානනෑ එක ඒ වර්ණ සංකල්න සංයෝජන ගොඩා තියෙනවා ඉතින් ඇත්තටම මේ බිම්මල් කියන එක වචනය ඇවිලතින මේ අනිත්මල් වගෙනවා එක බිම්ම පි පෙන නිසා හැබැයිතින් මේක මලක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා ඇතට මලක්නව මේ එක දිලීරයක හැදෙන ප්‍රජාණය තහවුරු කරන වියුහයක්. ඉතින් මේක සමහරවෙලාට මේ ආරෙයට ගණඩත් පුලව මොද මේක ප්‍රටීන ගොඩක්ත් තියෙනවා මේද තියන ප්‍රමාණය ගොඩක් අඩුයි. දැම් වෙන මස්මාන්සෝල ප්‍රෝටීන තිබුණට ඒත් එක්කම මේේදයක් තියෙනවා. මේකේදය බොහම අඩුවයි හොඳට ප්‍රෝටීන තියෙනවා ඇතකට නිර්මාන්සමයේ ප්‍රෝටීන ආහාරයක් විදිරත් වැරගත්වෙනවා සාහිත්‍යය චිත්‍රවල මේ කාන්තර්ගත වෙනවා ඒවගේම ගොඩක් ගීත සාහිත්‍යයෙත් බිම් මල්ත සෑහෙන තැනකු තම් වෙලා තියෙනවා. මල් ගැනකපු හම සමහර මල් කල්පිතයි සමහර මල් ඇත්තටම තියනවා. දැ උදාරනගෙන නාරිලතා මල් නාරිලතා පුෂ්පේ ගැන ගීතවල සඳහන්වෙලා තිීරෙනවානේ නර්ලාතා මල් ඒ කාන්තාවගේ හැඩරුව තියෙන මල් වර්ගයක් තියෙනවා. එක නාරිලතා මල් වෙන්ට ඇති කෙලපි විශ්වාස කරනවා. එගේම ලිය තබරා මල් ගැන සඳහන් කරනුන්ර්ජාලයේ. මූනු පොතහේෙම විධාකාර රූපයනවා කාන්තා රූපගේ බෝනිිකෝ එල්ලා ගස්වල මෙන්න මේක තමල් ලියේ තමර කියලා දාපුුවත් තියෙනවා විදධ මතිමතාන්තර ඇත්ත බොරු මිත්‍යයා මේ ඔක්කොම බැඳිලා තියෙන දැන් දුටු සතුටු මල ගැන බොෝ කතන්දර තියනො විධ මතිමතාන්තර තියනවා මේකේ ආකර්ශෂණ ශක්තියක් තියෙනවා අය කියලා ම මේත් හදා බල්ලත්තිී නවා අට පට මඩදරට පෙල්ලත්තිද විධාකාර කතන්දර තියනවා මල් පිළිබඳව ලයියි ෂැම්පූ ෙති කිරි පරෝටින් සා මල්ති විටමි හිසකෙ මුලසිට පෝෂණයක ක්තිමත් කරයි යියි ෂැම්පූ ෙති කිරි පෝටින්ස්සා මල්ති විටිමි හිසකෙස් මුල සිට පෝෂණයකර ශක්තිමත් කරයි. ඔහු දැන් බිම්මල් එක්ක සිින්දු තියෙන කිබිහින්දමට මතක් වනේ හිනාවෙන බිම්මල් තියරවන දැන් මල් හිනස් සන්න පුළුවන් කලාකරුවට දැ. පිණිබර යාමේ සැවුලන් හඬලනවා අම්මා වටකොට ලිපගිනි නැලැවෙනවා. කොළඹ රේල්ලුව රජගමනට යනවා නැගිටින් පුතුනේ බිම්හල් හිනහෙනවා. ත් තෙරමල් හිනස්සන්න පුළුව. එරන්න මේ තිස්ස මත්තය පාවිච්චි කර වචනයක් ඉඳල් ූලු ඉඳලවලු කියලා බිම්මර ජාතිය. මේ වචනයකම එක තැනක සිංහල කිත් සාහිත්‍යයේ පාවිච්චේයනවා. රත් ්‍රීමත්තියා සසිකානය සංසලා වෙනුවෙන් ලියපු ගීයක. ඉල්මාසේ නිලිවැස්සට ඉඳලොලු පිපිලා ගොයන් කරල් හේන ඉඳම් මට අතවනවා. එන්නට බෑ බණ්ඩාරය මට දුකහිතු. ඒවා පපාවිච්චන තේන ඒ බ්ඩාරකය දම්මික බ්ඩා කරන න හ මංගනු නෙවෙයි. හේනෙ පැල්රකිනවා. ඉහල කුලේ කෙනෙක් යාට බණ්ඩාරකර ඇති මේ යාට පෙම් කරන. ෑලමට වර්ගත හංචි පැරනැගල්ල දෙන්නගේ ආදරට දෙපාරසවයම විරුද්ධ වෙලා. තින් මේ ඉදරොලු පිපිලලා ලස්සට පරිසරයේ ඔවුට පෙම් කරන්න වරම්නේ. අන්තිමට ඇය කියනවා. ආදරේ අයිති නිලමලාට නම් මගේ බන්්ඩාරේ අඩන්ඩ තනි. නිරමෙලට විතර ඉන්න ආදරේ තනි තිේතෙන්ට ප්‍රවේශයන්නම ඉදරලු කියන වචනේ ල්මාස. ඇත්තරවේ නම වචන නිල්වැස්සනම නිිවැස්ස නිවැස්සගැන හාවර්සාාව ඉවර වෙලා හමින් හෙමින් හෙමින් වයින වැස්සර තමයි නිරිවැස්ස කලා කැන්නේ නිරන්තරේ නිලිවැස්සර තෙමි යම්මගේ නෑනාමට හීනෙන් පෙනීියන් ඔයවාගේ යෙතුම් සාහිත්‍යකර පාච කලතියන. ඒමගේ දමි බඩ පහන්තය සඳහන් කර වැල්ලේ පිපුුණු බිම්මලවා සනාවන් කියන කවී අගපදේ. ජාතිත් මගේ මෞපියෝ වාසනාවන් කියලත් යෙදි ලතියනවා අපිට ජනකවි හරවා ගණ්ඩ පුළුවන්ගෝ නෑන කියලත් ඉදි ලති ඔබට නිතර මක්වෙන්න න නෑන ඉ බෞතිියකොඩ්ඩ අත කරලා නෑනට වැඩි තැක්ද නැත්ත ද ෑන තරහාවෙන අපි එකක් අමතක ොහයි මල් ගැන කතා ගන්න ගොට මේ තිසුජන්නය මත්‍ය මේ ඉහේ පිපෙනු මලුත්තියෙන. එල් අපේ ජන ප්‍රවාදී තිබෙනවා. ඉහේ මලක් පිපි ලගේලා. එතකොට අපේ චිත්තරෙන්න ගොත්ත විකාරූපියය හොකද ඔලුදු පැ් මලක් පිපිල කර. ඒ ගැනි උපරිම දැ සතුරට පත්ව ව නම් අප ගැමිියෝ පාවිච්චි කරනවා ඉහේ මලක් පිපනා කරලා. ඕකත් ගිස් සාහිත්‍යයත් යොදා ගන්න. එක තැන කියනවා පරෝණ බැද්දේ මත්ත කිය නමට මතකයි කොස්වත්තු කන්දේ රොසලිින් මැන්දාගේ. ඒමල්ලක් පි පිලා හරිපුදමයි මදුමදනිට ගැලපෙන පන්නට බෑනකනකු බැදීලා අනි හැබැක්ටම මෙහෙමත් නට එම ගීත තිෙනයි හ පිපෙන මල් එදඟට හදී පිපෙන මල් තරුම් හදවතී පිපෙන මල් එක ගීක තියෙනවා හදී පිපෙන මල් ලතා පුුණ උතුරු කුසුම් වැැල් හොම කියර හදී එතන මල් ලතා කියන ඒගේම හිනා මල්ත් පිපෙනවාන හිනා මල් පිපනවා ඒගට ගේම දම් ස අඹගස්්‍යයට මල් වැටිලා හැලිලා හැලිල හැලි හම ගීතයක් තිෙනවා අඹමල් ගැන අඹමල් කියනේම සාමාන්‍යයෙන් අනංගයාගේ ඊතල අතරත් පේෙනවා පොඩ්ඩක් සරාගි හැඟීම් ඇති කරනු මල් සූදක් ැඩියු සල්ලකනවා. මේ අඹමල් පාවිච්ච කරලා ගීතයක් තිෙන මේ ගීතය තියෙනද හුගක් කරවට පෙම්මතා පෙම් කරන්න යනකොට ආඩම්බර පෙන්න්න පෙම්ම තියෙනෙ ඔට අපි කියෙනවා ගණන් උත්සනෝ කියනවා. දැන් මේ කියන තරුණයා ගනන් උසනවා තරුණය ඉදිරිී. දැන් තරුණයා බොහොම අඹමල් සුවඳීින් මුස පත්වෙලා ඕ එක කියනවා. අඹ ගස්සයට මල් හැලිලා සුවන්දේ බැරුවා ඉඳීන්ට. එතකොට ගෑල්ලොමැකෙන. ඒ අම්ඹමල් සුවදදිගේ වඩ බඹරු රුණට එට. එතකොට බඹරා කියනවා මගේ බඹරිය පැලේ දමා එන්නට බෑ අඹවානයට. එතකට තරුණ කෙන මුසා බසින් මා නොතලා එඩ සොදුරු මල් හිෙවට බුරු ඇන්ට ගර අඹරිය නෑ මේ එන්ඩම මල් හෙවනට. ඉට පස්සේ තරුණයා ඇයට කෙන බඹරු නැද්ද අම්ඹවන හිතට ගතට ඔබින ඇයකෙනවා. බම්ඹරුන් ඕනෑ නෑ ඔබයි මගේ පැතුම්ි වන අඹ මලුත් ඇවිල් ලතිය මං හිතන්ය රාපිකය වගේ කෙසෙල් මල හැරුණු කොට අනික්ෂියල අඹ මල පෙනුම නැතිවුණට ජූටි මල් පොකරන්න ඉතින් එච්චර ලොක පෙනුම්න්නට සුවදයි අවල අබමල් සෝදර අඹරු ඇදවා ඉතින් ඒකනිසා මේ පුදුම මල් භාවිතයක් අපි දකිනවා සාහිත්්‍යේ ඒවගේ එක විද්‍යාත්තුක පැත්තතමී හොඳ දුරා මල් ගැන අප ක වැ සහ කතාක්ලෝ පරසතු මල් කියලා මල් වර්ගයක් ගැන සාහිත්‍යය සොඳහන ප්‍රකට සිනමාකෘතියකුත්ති න පරසතු මල් එක ඇත්තටම තියෙන මල් වර්ගයයක්ද හෙම නැත්ත මේ පරසතු අනුම් සතු මල් කියන අර්ථය පරසතු මල් එක ය ක් මේක අපි පොඩ සැරලහිනි සන්දේශ පැත්තරග සුරදරද සමන් සමගිං සුරා දෙන්න එවර පැහැනද මදාරාපර සතු මල්පතර කරපුද වඳහින රැඳී මුණිහිසිරී පාතම්දර සකිසඳ පෙනේ සම්මනොලගල නැගම හිර අන්තිර පරසතු මල් ගැන සඳහන් වෙනවා. ඉතින් මේ දිවලෝක පිපෙනවයි කියනවා මදාරා පරසතු දැකපු කෙනෙක් නෑ දිවලෝක අන්ඩම වෙනවා. ගන්න අනික් පැත්තෙෙන් අර චිත්‍ර පැටියේ පාවිච්ච කරන්නේ අනුන්ග ගෑනු කියන තේරීම මගත්ද අනන්මල් අනුන් සතුමල් පර සතුමල් පර සතුමල් වල්ල සුවන්ද අතීත අනුමල්ල සුවද අතීතයේ පරසතුමල්ලඟ විසිර ගියාල. ඒවා ගීතවලටත් ඇවිල්ල තියයික තරල්ලසරයි පරගයන්නේ අනුන් අනුන්ට අයිතිමල් පර සතු ඒ පැත්තනත් අර්ථදක් කල තිබෙනවා. ඉ ඒවා නිලන්න ගයාප ප්‍රශ්න? ල ලයිෝ ෂැපූලෙති කිරි පෝටින් සසාහ මල්ටිවිටමින් හිසකෙ මුල සිට පෝෂණයකර ශක්තිමත් කරයි. යිෝයි ෂැපූලෙති කිරි පෝටන්සාහ මල්ටිවිිටමින් හිසකෙස් මුල ට පෝෂණය කර ක්තිමත් කරයි. සන්දේශ සාහිත්‍යය ගැන දම්ි බ්ඩා රමාතය සහගළ බලට සන්දේශ අරගෙන යන්නේ සත්තු නිකම සතුනේ විශේෂ හැකියාවන්ති යන අප ජීවවිද්‍යාත්මක සමහර සතුන් පක්ෂීන්. ලිබඳව කතා කරලා තින සතුන්ගේ හැකියාවන් ගැන කතා කරලා තිෙන සතුන්න ඉව එමතින සන්දේශ නිර්මාණ කරුවන් යොදාගෙන තියනති විශේෂ සත් ද ඇත්තරම ලෝකයේ පළවෙනි සන්දේශයැනැම සැලාම සන්දේශයක් ගැෙනියච්ච කියලා සතික් සඳහන් වෙන්නේ ෘුග්වේදී එකගැන අප ්‍රා්මණයන් තියෙනවන රුග්වේදය ජුරුවේදේ සාමවේදය අර්ථව වේදී මේක රුග්වේදේ ගිනිල්ල තියන සන්දේශය බැල්ලියක්. බැල්ලිගේ නම සරමා කලිතමාන සරමා කියන බැල්ලි අරගිල්ල තියෙන්නේ මේ අසුරයන් දෙපාර්සවයක් අතර තමයි සන්දේශ ෝමාර වෙලා ඇතියෙන්නේ මේ හිරුදවියන්ගේ හරක් හොරකන් කරලා තිබෙනවා පණයන් කියන අසුරයන් පිරිසක්. ඉරවාස් මේ හිරුදවියන්ගේ හරක්. ලබා දෙන්න කියලා ආපහු දෙන්න කියලා සරමා කියන බැල්ලි අත අරපු පනිවිඩයක් තමයි ලෝකී සරලාව සඳහන් වෙන්නේ ඔය කතතාන්දරය තමයි. බෙරහඬ මේ නාට්‍යට යොදාගෙන තියෙන්නේ ඊට පස් හිරුදදිවියන්ගේ හරක් හොය නිරුදවීගේ ගොපල්ලූ කියලා යන්නේ හනික වරයව් කොල්ලනය කර. ඔය ඔය සිද්ධිය තමයි යොදාහන තිට. ඉට පස අපි දකිනවා මේ කොපුටු යොදාගෙන තියෙනවා මේ පණවිඩ. අරග කාම විලාප ජාතකය කියෙලා ඇත්තෙ මේ කාමවිලාප ජාතකයේ පණවිඩ අරංගන්නේ කපුටේ ඉවා අපි දක්කිෙනවාට ලෝකයේ බොම ජනප්‍රීත්. අත්ති පැරණි කෘතියක් රාමා යනෙ. නේද රාමයන අපි දක්කිෙනවා හොනුමන්තා හෙවත් වදුරක්කන්නවා එහට මෙහාට පණවිඩ අරංගිය. එති අප රටේ සන්දේශ ඉතිහාස ත්තුත් එහෙම. අපිට වි්‍යමාන සන්දේශ සරලාම හම්බෙන්නේ දම්පලයුගේ එතනත් මයුරේ සහ තිසරේ. මයුරේ කෑණ මොනවරෙක් තිසරේ කරකෑරන්නේ හන්සේ. ඉවාසි කෝට්ටයුගේ අපිට හම්බේෙනවා පං්ච මහා සන්ශ පංචම සන්දේශට පරවිය ඉන්නවා පරවි සන්දේශය එරඟට කෝකිල සන්දේසි කෝකිලෑ ඉන්නවා සැලවිනි සන්දේ ැලහිනිිය ඉන්නවා ගිරා සන්දේශය ගිරවා ඉන්නවා හන්සන්දේශේ හන්සය එන්න. ඉති මාතරයුගේ අත්තට යානගොට අපි ද කියෙනවා කහකුරුල්ලු සන්දේශ නීලකුබූ සන්දේශ ඔහොම සත්තුවයදා අන දෙෙන ද පස්සව කොළොඹෙවගැයි මාතරු ගයි අතරේ සත්තු නෙවේ අමුතු සන්දේශදබි වෙලා තියනවා අප්‍රකාට සන්දේශ එකත්තම බේබදුු සන්දේශය ඒකේ පරිවිඩ අර යන ේබද් දෙෙක් දූතාශරවාදය පටන් ගන්න වැනි කැරකිී බිව වැටි පෙරලි දගලන බේවදු මිතුර සැරද ඒ තත්වයට සන්දේශ පත්තලා තිෙන සත්තු තවයි මේ. වන්නම් ගත්තා මේ වන්නම් සකස්සවෙලා තියෙනෙ සතුන් ආශ්‍රයෙන් අපි ගජගා වන්නම ගැන සඳහන් කලා තිෙස ජන්නාය ගොරතුන්. අපි මේ දකිින්ද යන්නේ මේ සාමාන්‍ය අයට වැඩිය ප්‍රකට නොවෙන දේවල් තියක් ගැන මම අරස්සල්ලා මේ දිලීර ලෝකය ගැන කතා කරන්න ඉදිලීර කියලා හඳුන්න්නන්නේ පුස්වර්ගෙන පුස්වර්ග විසි පන්දාහකට වඩා විශාල ප්‍රමාණයක් අපි මේ වනවිට හොයාගෙන තියෙනවා. ඉතින් එතකොට එහෙම බලපුුව දිලීර ලෝකයේ සාමාජිකයෝ ගත්තොත්. ඒගොල්ලගෙත් විවිධ වර්ණ විධ හැඩ තල්ල වගේ ගොඩාත් දකින්න පුළුවන්. ඒගොල්ලොත් අනිංචීවින් වගේම ප්‍රජනනය කරනවා. ඒ ප්‍රජනනය කරන්ඩ විවිධ දේවල් නිර්මාණය කරනවා. දැන් ඇස්පර්ජිලස් කෙලා දිලීරයක් තියනවා. ඇස්පජිලස්ෙන දිලීරය මේ ඇස්පජිලස්ෙන දිලීරය ගත්තොත් ඒගොල්ලො මෙන්න මේ වගේ. කොනිඩි දරයක් කිය එකක් හදනෝ හැබැයි මේක සාමාන්‍ය පියවි ඇසින් මෙච්චර පැහැදිලිපේන්න අනුවීක්ෂයකින් බලපුහම තමයික පේන්නේ ඉති මේවාගේකක් ඇඳ ලැවුරේලා මේගේ අන්‍යීක්ෂයකින් ගත්ත චයාරූපයක් දාලා කෙනෙකුට කියන්න පුළුවන් මේකට වෙන ොක්හරරි නක් දාලා ඉතින් තුට මේ එක ැකල් නැහින්ද සමහර කෙනෙක් වෙන ඔය මනක්කල්පිත නමත් දාලනත් කෙනෙකුට මේවා කරන්න පුළුවන් මේ ඇස්පජිලස් කියන දිලීරේ ගත්තොත් ඒක මේ වගේ කොඩි දරේ කිය ල එකක් ඇතිවෙලා මෙහිම බීජාු ගඩාක්හැදෙනවා මෙහම ම මේ බීජානු කොපාටින් දැම් මේ ඇස්පජිලස් කියන විශේෂයේ මේ බීජානු කොල පාට ගත්තරම යාලු ක ීක්ෂකින් බලන්නකොට ලස්සට කළපාට්ට පේනවා මේවා ගැලවිලා හුළගේයනවා මේ එකන්න එක එකන්න එක ගැලි ගැලවි හළගේ යනවා මේ අනක කොයි හරිතැනක වැටල්ලා ප්‍රරෝහණය වෙලා ආයිමත් මේ ජාතිය දිලීරයක් හදනවා. ඉතින් එතකොට මේවානං අප්‍රකටයි නමුත් මේක අන්වීක්ෂයෙන් බැලුවතින් හම ල්ලෙක්ටොෝනන් වික්ෂක හම බැලුවත්තව මේ ්‍රමාණනව හරිම ලස්සනට ලොකුවට පබේනවා. මේක ලොහු කල්ලාෙන්න්නලා කියන්න පුලුවන් ඔයනම් පරසතුමා කියන දනිතද කරනන එක. ඒවගේ තව ඒ ජාතිම තව කෙනෙකින්න අයා අපි කියන පිණසීලියම් ං හිතන්න පෙනිසලියම් කියන දිලීරේනම් සාමාන්‍යෙන් ගොඩක් ප්‍රසිද්ධයි. මේකෙන් තමයිඇලෙක්සන්ඩ ෆලමිින් කියන විද්‍යාඥාවිසින්. මිනිස්සුන්ට හැදෙන බැක්ටීරියා රෝග පාලනය කිරීමට හැක යම් කිසි කෙමිකල් එකක් හදනවා කියලා මේ පෙනිසීලියම් නොටේටම් කියන දිලීරයෙන් හැදෙනවා කියලා එය තමයි මුල්වරට නිරීක්ෂණය කරේ පස්ස කාලකඒ ඒ දිලීරයෙන් වෙන්කල් ඇරගෙන පෙනිසි ලීන් කියන අවෂදය බවට පත් කලා ඇතමයි ලෝකෙ හොයා ගැත පලවෙනි ඇන්ටිබියෝටික් එකහනට ම් ප්‍රතිජීවක අවෂදය. ප්‍රතිජීවක අවුෂදයක් කියලා කියන්නේ. ඒවාගේ යම්කිසි ජීවවියෙක් තුළ ස්වභාවිකව නිෂ්පාදනය වෙලා සුද්‍රජීවයෙක් තුළ වෙනත් ජීවෙක්්‍ය වර්ධනය පාලනය කරනවා. ඇතර ඒකත් හරම ලස්සන කතන්දරයක් ඉසල මක විය්හය ගැන කියලා ඉන්නම් මේ මේ වගේ කොනිඩිදරය කියලා කියන්න මේකෙත් අරවගේම හැදෙනවා මීට වඩ චූට්ටක් වෙනස්ස මේ හැදි බීජානු හුලගෙ කිහිල්ලා ැටිල තමයි ප්‍රෝහණය වෙලා මේ දිලිරජාලය හැදන්නේ. ඉතින් ඔය, පෙනසිලීින් පිළිබඳ සොයාගත්ත එකේ ලස්සන කතන්දර ඇත් තියෙනවා ඇලෙක්සන්ඩ ෆලමිින් කියන විද්‍යාඥා ගැන ඔබ හොයල බලන්න ලෝකෙ වෛද්‍ය විද්‍යාව වැඩිම කාලයක් තිස්සය කරපු එක්කෙන අය මොකද ඒ කල වෛ්‍ය විද්‍යාලයට ඇතුළත්වෙන්ඩ සල් ියෝනි. එතුට එයා බොහෝම උයන් පල්ලෙක්ගේ පුතෙක් ඉතින්ඒසා බොහොම අමාරුවෙන් සල්ලිවාගෙන තියෙන්නේ. ඒයා කරන්නේ මොකක් හරි රැකියාවක් කල්ලා කම්කරු රැකියපව කරලා තියෙන කල්ලා එක අවුරුද්ද කරට සල්ලි බඳනවා ඒ අවුරුද් දෙගෙන ගැන්නවා ඒකෙන් අයින් වෙනවා අය අවුරුදු දෙකක් විතර අපවමනොහර රස්සාවක් කරන පොත් බඳන්නෙක් ලෙස ක්‍රිය කරලා තියෙනවා නැවක සේවකෙක් ලෙසක්‍රිය කර තිෙනවා හෙම කරල සල්ලිවාහගෙන අයගිහි ලැතොට අර එක දිගට ගෙනකැන්ට සල්ලි පිලන. එඉද ගොඩ කාලගින් තියෙනවා මේ උපාධී සම්පූර් කර ගැඩ. ියන් පල්ලෙක්ගේ පුතෙක් නිසා ්‍රභූ පැලන්තියෙන් නොවේ නිසා ලන්ඩන් නොලම හම්බ වෙලා නෑ පත්වීම වෛදරෙක් වුණනාට පස්සේ. ඇතු දුෂ්කර ප්‍රදේශයක තමයි පත්වීම හම්බවෙන්නේ. බොහෝම ග්‍රාමිය ප්‍රදේශක රෝහලක. හුව ඉතා සතුටින් බාර අරගෙන ඒ රෝහලේ පැත්තකති බිච්ච කාමරයක් සුද්ධ කරල ගන්නවා මේ පරීක්ෂණ කරන්න බැක්ටීරිියාව ගැන. එතරේ ඒ ඒ බැක්ටීරියාව තමයි එයා මෙහෙම මේ. මේ වගේ පෙට්‍රිදීසියක බැක්ටීරියාව තම එයා වගා කරන්න මේ විදිහට හොම. එදිදට බැක්ටීරියයා වගා කර කර පරක්ෂණ කරනකොට. අර බැක්ටීරියයා වගාකරපු මේ පෙට්‍රදීසියක්ටික් ආලෝකය අඩුහින්ද පේ නැතිහින්ද ජනේලගාවට ගිනිහිල්ලා මේක කියයෙන ඇරලා බැලුවවා. බලනකොට අර ජනේලෙන් ඇවිල්ලා ගහක දිරච්ච කොල කෑල්ල ඇවිල්ල මේක උට වැටුණ. ුන හම හමේ සුදජී ද්‍යාවවිදි කැන කින්ටමිනශන එකක් කියල ගැන ාහිත සුදජී කවත ප ක්ෂණ වඩන්නේ මේක වැැහවා වහල විරලා යාර ලාච්චුවක් අසර දැම්ම මේ අසාර්ථක වෙච්ච පරීක්ෂණයක් විදිහට. දවස්තුන හතරක් එයාට මේක අස්කර්ඩ බැරිවුුණා ඊට පස්සේ දවස්තුන හතරකට පස්සේ ඇල්ල බලනකොට අර කොළ කෑල්ල වැටුණු තැන ඉඳම් මෙහෙම මේවිදිහට දිලීරයක් වර්ධනය වෙලා තිබුණ මෙහෙම මෙහම මෙහම. ර දිලීේ කොච්චරක් හරි වර්ධනය වෙලා තිබිචි තැන්වල දිලීරේ මේ සූත්‍රිකාවට අහුවේ්චි තැන්ගොල අර බැක්ටීරියා ගණවාස ඔක්කොම මැරිලතිබුණා. ආනිෙතකොට තමයි එයා හිතුවේ මේ දිලීරය නිපද වන මොනෝ හරි දෙකින් බැක්ටීරියාව මැරෙනවා කියලා. එතනින් තමයි පලවෙනි නිීක්ෂණය ලබා ගැත්තේ ඉතින් එහෙම බලපුහම මේ ඇහැට පෙන් නැති සුද්‍රජීවින්ගේ ලෝකයක් හරීම් ලස්සනයි ඒවයිති අන්වීක්ෂයකින් බලපුහම දැන් කෙනෙක්හි තන්න පුළුවන් මේක දැක්කාම අර පෙරහැරේ මල් බයිසි කළේ අප පුොඩිය අය ගහගෙන යන්නේ අන්නේ වගේ තයි කියලා. ඉතින් ඇත්තට ඒකැහැදුවේ මේකද කලා නෙමෙන්ඩක් පුලුවන්. ඒවුණට ඕක තමයි සවභාවධර්මය තුළ හරිලස්සර නිර්මාණ තියනවා විද්‍යාවවෙත් තින් ප්‍රසවවිඳින්න්න පුුවන් දේවල් යෙනවා අන්මිෂකින් බලගුරෙලා මේය පාට හැඩය මේමත්ක ගැලපෙන ලෝකේ තියෙන සැබෑවට ඇස් දෙකින් පේනේවා. එතකොට ගීත ඔය ඔක්ොමත් එක්කට යන්න පුලුව ම කියන ද්‍යාව හද කලා කරන්නඩො නැහෙල්. විද්‍යාව. කලාවෙෙන් හුද කලා කරන්නට ඕනෙ නෑ. දෙකම එක තැන හම්බුවේනවා විද්‍යාවනතුව කලාව කරටත් බැ කලාවනතු විද්‍යාව කරට ද විද්‍යාඥෝ කියන්නම කලාකරු හැබැ ඔවුදන්න කලාකරුයි කියලා. ඒකයි තියෙන ප්‍රශ්නය. විද්‍යාව සහ කලාව එක පාඩ මක්හටිලිෂන් නිස්කෝලෙදිය අපි ඉදිරිපත් කන මට අවසදද පාලකමදිරිටයට පමිකි ලයිෝ සැම්පූල කිරි පෝටන් සහ මල්තිිවිිටමින් හිසකෙස් මුල්ල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. පොයි ැ ල රි ට ල්ට ිටමින් හිසකෙ මුලසිට පෝෂණ එකක ශක්තිමත්තර අපනවත් ෙලි නිස්කොලෙත්ත එක දමික බණන්නධර්මත්තයා අපි එදිනෙදා දකින සත්තු. සමහර සත්තු දකින දවල්ට සමහර සත්තු දකින රෑට් කනාමැදිරිය කියන්ටක බලන්ටක එලිය දමාගෙන කනාමැදිරිය හෙටමට යනවා සාහිත්‍යවේදයා කලාකරවා කනාමැදිරියයා දකින විදි එළිය දකින විදිය වෙන. ද්‍යාඥා න විදියට වෙනස්සෙන්ට පුලුවන්. සතුන් පිළිබඳව කලාකරුව දකින විදහ සහ විද්‍යාඥා දකින විදි්‍යාතර වෙනස්කම් තියෙනවා. දැඟ මාලු ගම්මක ලස්සන මාලු කොච්චර නො අතර සිින්දු කියන මාලු තින්නවා කියනෙනවා නේද සමලයාගන්ටක සමනලයා මොන්න තරන් ලස්සනයිද. අලන් කරපි සුම්දරත්වය දකින සමටු වි්‍යාඥයක දකින්න වෙන විදිහටෙන්ට පුළුව දම්මික බන්ධර්මා ඔය කිය බොහෝ සත්තු සම්බන්ධවෙච්ච ගීත කවි අප්‍රමාණු තියෙනවා. කලාමදිරියව මල් හැටියට දැකම කවියක් තියෙනවා පරාක්්‍රම කොඩිතුවක්. ඒක තියන පොඩිමල්ලියේ කියන කවිපන්තිය කියනවා. මේ සඳ එලියයේ රැලි විසිරෙන් චීත්තයට ගුලි වෙනවිට ලනු මැස්ස. අන්න බලන් උඹේ තනයට අහසෙත් මල් පොළොවෙත් මල්. ගිදර පාටින් බවල. අහසෙත්මල් කියරකැන තාර්කා. පොළවෙමල් කරකෑන් මෙතනද කලා මැදිරි. එතකොට ඒත් රාත්‍රයට සුන්දරත්වයක් එකතු කරනවා. එදකොට දැ රාත්‍රියය ගත්තුත් කලා මැදි. එතන රාත්්‍රියයට වෙන පාලු මූසල භාවයක් එකතු කරන සත්තු අරන්තයනවා මේ ක්‍රීත සාහිත්‍යයට විශේසය අපි ගත්තුොත්. වවුල්ල බකමූන උල ලේන. දැන් උල ලේනා කියපාම වචනේපාම හඳ දෙෙක් හිතන්න ේනෙක්ය. උල ලේනා සාමාන්‍යෙන් පුංචි කුකුල් වැැටියෙක් වගේ. බොහෝ ඇත ඉගලෙන්ට බැෑ කුරුල්ලේ. ඇත ඉගලෙන්ට බැහැ ලේනෙක් නෙමෙයි සම ටිකක් දුර ඉගලෙන්ට පුළුවන්. ඇතකොට මේ උල ලේන නාද කරන්නේ උගකාට රාත්‍රයේ කොළහයි පාන්දර එකයි වගේ අතර. නාදය හරියට කාගැරි බෙල්ලමිනිි ැනකොට යටිගිරෙන් කෑගන හූ ගැන් එක විනානයක් කතර ඇදෙනවා. ඉට පස්සේ තිකක් කර නිශ්සල්දය රක් ඒ වනන්තරව ලැහෙන්නේ වනන්තරේ වෙන පැත්තකින් ආයත් මේ හුව ඇයන. ද මේක ගැමි ඔබ හෝම දරුණු විශ්වාස සැක් ඇති කරෙන තියෙනවා මරණය පෙරදිිමිත්ක් කර ද කනකොකා කියන පක්ෂියත් ඒවිදියට කල්පනා කරනවානි. මල හිරු ව එලියෙන් කොක්කු ගේයාාද මෙහින් තලා ගල පැත්තේ කර කපුීමහත්තේ සිින්දුවත්තයෙන් කනකකා හරුඩින් පිර මරණ උුලේන හකවන ඇහුණු සමහ ැමව නැට ලගේ හිළ වයික ආච්්‍යම්ය කරිත්ම අත් එක් කරි කිරියත්ත එක් කරරි ඉන්නවන කාමරෙ නිදාගෙන පොඩ්ඩත් ොර ඇරල බලනවා ඇයි පිල්ල ගහනවද නාඩි වැඩ නොදකර. හැබැයි ඔය උඩලේනා කෑගනුව කියන්නේ එක ජීවවිද්‍යාත්මක පැත්තමම දන්න විදිට. උලේනේ හුවකින් අමතන්න ප්‍රියාවයට එකන්නේ උල ලේනිට පෙම්වතියට ඇව සොයනවා. අර හූ කියෙනනෙමි ඔයා කොහේද කියෙන රඇතකටට දෙවැනි හූුව තමයි මං මේ කියනවා. ඊට පයි සදදිිනැතු යනවායි ැනවුන් දෙන්න දෙන්නට දෙන්න හොයා ගන්නවා. ඔවුන්ගේ මිත්‍ර සන්තවේතනින්ද ක්‍රියාත්පකයනවා. ඒගොල්ලට මගුල් අපට අවමකු. එතමයි රාත්‍රී සත්තු ඉති. උදසන වෙනනකොට ලස්සන කරනවා පැනිිකුරුල්ු නිල්කුබෙයිු. මලිතය ටිතය ුරුල්ු රෑන් ෑන් රෑන් සතුට ගේ ගේන් ගේන් ඉට පස්සේ ඉර පායරෙනකොට මල්පි පෙනකොට සම නල්ලු කොහෙගෙනවා දන්නේ අපේ ගීත රච්චිකෝ කියෙන දේදුන් දෙෙෙන් එන්න සමරනනේ ගම්මැද්දී පොඩි කුරුල්ලනේ රෑන් රෑන් ඇවිදිල්ලා. අපේ ලගින්න් ඉද හල්ලා. ඉතිං ඔන්න. පුංචි ලමින්ට අපි කියවා පුංචි ලමයි සමනලුන් වගේ කියනවා එරට ගීත තියෙනවා සමනලයා මළහා ළමයාසේ වගේ රන් සමනලයෝ පුංචි කැකුලියූ දේදුන්නේ නැගිලා සමඳන රෑනක්සේ ඔහොම තියෙනවා. ඉතින්ඒ කලාකරුව ලෝකෙ ලස්සන කරන දළඹුව කියන කැත සතාගේ උපදින සුන්දර වස්තුව කැටියට සමනලයව දකිනවා විද්‍යාවදි සමනලයක් කෝහ. සමණලයා මල්ලනා ලමයාසේ පල්ලලමා වයසේ පෙරති දෙෙනා සිිටියේකයායි ජිවිිස්තයේ අරුණේ කුමරතු ගුවන් ලියන්නේ ම මලෙකි කියලාන්නේෙ නේද මලක මලකි කියල සමනලයා දකින්න තිස ජන්නා ගෘරතුන් අප දම් එක ස කතා කරලා වගේ මේ අසන්තමත්ඥයක් සත්තු වත්තර තියෙනවා යම් කිසි සංනිවේදනයක්. එක සත්තුම් දේවල් සනිවේදනය කරගැන්න කොහොම තියන එක. එතකොට ඒ සං්‍යවේදනය කරගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. මේ සං්‍යවේදනය සත්තුන්ට ඕනිවෙනවා එක එක දේවල්වලට උදාහරණයක් වශයෙන් ගත්තොත් ආරක්ෂාව සඳහා ස්‍යවේදනය ඕනිවෙනවා. එක අනතුරක් දැක්වීම සඳහා. දැන් උදාරණැක්විට අපි දැක්කොත් හෙම අපි ගතුන් ඔය අර දෙම ලිච්චුකිලයින් ගැරඩියෙක් වගේහම දැක්කොත් එක්කෙනෙක් මුළු රංචුවම තොර තෝන්ජක් නැතුව කෑගහනවා. ඒ කායගහන එකෙන් අනිත් එක්කෙනාව මෙවැනි අපිට අවධානමත් තියෙනවා කිය සන්නමේදනය දනවා ලේන්ුත් එහෙමයි. ලේනුත් එක්කෙනෙක් පටන් ගත්ත හම සෑන වෙලාවක් කියනකන් කෑ ගහනුව ඒ එතන කරන්නේ තමන්ට තියෙන තමන්ගේ වර්ගයට තියන අවධනු පිළිබඳ අනිත් අඇයට දැනුන් දෙවා. ඒක සන්නවේදනයක් ඊළඟ සන්නිවේදනය තමයි තමන්ගේ ගැහැනු සතා හෝ පිරිිමි සතා සමඟ එගොලට තියෙන ලිංගික කාලසීමවත් තියන අවුරුද්දේ අපි ැන මේටින් සීසන එක කියලා ඒ කාලසීමාවේදී ගැහැනු සතා පිරිමි සතා හොයා ගැන්ඩ එවැනි සන්න්‍යවේදනයක් භාවිතා කරනවා ඒ සන්නවේදනය තියට පුුවන් ආකාර දෙකක්. එකක් තමයි ශබ්දය භාවිතා කළ සනිවේදනය කරන්න පුුවන් ඒම ඇත්ත ගන්ධය භාවිතා කළ සනිවේදනය කර ගන්න පුළුවන්. දැන් ඔය කිව්ව විදිහට ගොඩා කලාවට සමනලයෝ. සමනලයෝ ගැන කියනකොට තව විශේෂෙන් වර්ග දෙකක් කින්නවා මෙ මේක ගැන වැඩිය කතා කෙරු නෑ සමනලයා ස සලබයා. සලබයා කියලාෙනුත් අපි ඔක්කොම සමනල්ලු කියලා තම හිතාගෙන ඉන්න නමුත් ඒදෙන් අර වෙනසකුත් තියෙනවා සමනලයා කියනෙක් කෙනා මේ වගේ පියාමරකොට මේක හොයන් අමාරුයි සමනලයාම හැ්ුවත් කොහේ හරි තැනක උගේ පියාපත තියෙන්නේඌ වහලඉන්න තලයට ලම්භකව තියෙන්නේ අනි වාරය ඒ සාධකයේ හරියටම පේන කොහ කොතන වැැහුවත් ගේ පියාපත් දෙක මෙෙම පියාමනකොට මෙහෙම තියාගෙන හිටියට ව ගිහිල්ල කොහරි තැනක වහනකම් බලංඉන්නඩ වැැහුව හම අනි වාර්මූගේ පියාපත් දෙක එකට එකතු කල්ලා මෙහෙම පුස්්ටයටට ලම්බකව තමයි ඉදි ගැන්න එක තමයි සමනලයාගේ හැටි. හැබයි සලබයා වහනකොට එහෙන ඌ මේ විදිහටම ඌම තමයි වහලා ඉන්න හැම වෙලාම. ඒකෙන් තමයි අපිට මොව හොඳ හොඳටම වෙන් කල අනර ගැන්ඩ පුලුවන් සමනලයයි සලභයයි. එතකොට සලබයා වැඩිපුර හැසිවෙන්නේ රාත්‍රිකාලයේදී. නිසාචරස්වභාවේ තමයි තින ආලෝකයට ආකර්ශණය වන ස්වභාවයක් තියෙන. සලබයාගේ තියෙන්නේ අඳුරු පැත්තට බරවර්ණ. අඳුරට බරවර්ණ තියෙන්නේ. දීප්තිමත් පැහැදිලි හොඳවරණ නෑ සමනලයගෙ තියෙන්නේ දීප්තිමත් පැහැදිලි ලස්සන වර්ණ සංකලනයක් තමයි මෙයාගේ තියෙන්නේ හැබැයි මේ දෙන්නාම අපි අයිති වෙනවා කියලා සලකන්නේ මෙ මේ කන්්ඩාමට ඉන්සෙක්ටා ඉන්සෙක්ටා කියලා කියන්නේ කෘමීන් කෘමීන් කියන කණ්ඩායමට තමයි අයිති වෙන්නේ මේ කුමීින් කියන කණ්ඩායමට අයිති වෙනය ආපවු හපවු හපව ක්ඩායම් ගණනාවකට බෙදනවා ඒ බෙදන කොටේනවා මෙහෙම කණ්ඩායමක් ලෙපිඩොප්ටෙරා එතුම ලෙපිඩොප්ටෙරා කියන ක්ඩායමට තමයි අයිති වෙන්නේ සමනලයෝ සහ සලභයෝ එතකොට මේ ලෙපිඩෝ කියලා කියන වචන මේ ලතින් වචනය ඇවිල්ලා තියෙන්නේ මේ ගොලන්ග තියෙනවා ශල්ක ඒයන්න නිකං මේ කොරලො කොරල වගේ වතියෙනවා ැබැයිව හරිරීමම සියම් මේවා උනහම අතේ ගෑවෙනවා. සමරගලට ඒවා අතේ ගෑවෙනවා. ඒ ඒ ඒගට තමයි ලිපිඩෝ කියලා කියන්නේ. ටෙරා කියන්න පියාපත්වොල්ට. ඒවා ඒැන්න ඒ ශල්ක සහිත පියාපත්තියන නම ඇතුව තමයි ලතින්වල ලිපිඩොප්ටර කියන නමදීල තිෙන්නේ. ඕකේ අපිට පොඩිකාලය කියනවා. සර් මේ අර පුතේ සමනලය අල්ලන්ඩ එපා උගේ අර ඒ කුඩුකුඩු පියාපත්වල තියෙනෙඒවා ගෑවිලා හැලු නොත් පියාමණඩ වැෑ කියලා. හැබැයි ඒකේ ඇත්තකුත් තියෙනවා මොකද මෙයා වැස්සත් පියාමනවනේ වැස්සති මුම් වැස්සට ලක්වෙනවනේ වතුර වැටුණ හම මේ පියාපත තෙත බරිත වෙන එක වලකින අර ඒ ලිපිඩෝස් වලින් එම නැත්තන්ගේ ශල්කවලට වතුර බැටනට වතුරු අල්ලන්න වතුර ටක්ගාල බැහල යනවා. ඒ අයින් ුුණාම පියාපත තෙත බරියන්න්න පුළුවන්. එතකොට පියාපතේ බර වැඩි වනාාම ට පියාම ගැන්ඩ අමාරුයි ඒ අමාරු වෙනවත් එක්කම උගේ විලෝපිතෙක් වූ අල්ගෙන කණ් ඉ යනවා. ඒ සහගේ ජීවිතයට පොඩි තර්නයක් තියෙනවා ඒ ශල්ගටික අයිං ුණා මේක නිසා තමයි අතින් අල්ලන්ඩ යන්ඩ එපා ඔහොම බලගඉන්න කියලා කියන්නේ ඉතින් අපේ දමිකස කිව්ව වගේ මේ ගොල්න්ගේ ජීවන චක්‍රය ගැන බැලුවොත් අපි ජීවන චකක්වය ගැන බැලෝොද මේ ඇය බිත්තරදානවා ගොලො බිත්‍ර දානවා මේ වගේ පත්්‍ර වගේ ඒවාය තමයි විශේෂෙන්ම බිත්තර දාන්නේ මෙම බිත්තර දාළයුර වෙලා මේ අයගේ එක චර්ියාවත් තමයි ඒ මේ අරි පුදුම චර්යා තියනවා මේ දූරපුතාලට වත්ධීනය කරඩක් පුළුවන් බිත්තර දාළ මේ ගෑනු සතා මේ උගේ තියෙනවා පාද සන්දි සහිත පාද තියෙන හිදන්නේේ අපි මේ ගොලට මේ නම දෙන්නේ එදර ඒ ගොළගේ අර පාද වලින් මේ පියපත්වල තියනර කුඩ ිකක් මේක ු්ට දාලාවවාහන ඒම වහපුහම මේක බිත්තර කැදැල්ල බවට පත්වෙනෝ මෙහෙම. අනිත් අදර මෙත තුර රැඳදිලා බිත්තර කුණුවවෙන්නෙ නෑ ඇට ව හලදානාව විත්තරය. ඊට පස්සේ ඔය බිත්තරයේ පිපිරිලා එනෙක් කෙනා තමයි අර කැත සතා කැතකිවවට සමහර දළඹුව ඉන්නවා හරිම ලස්සනයි විධ වන්න හැඩ තල තින දළඹුවෝ ඉන්නවා. හැවිදින් පණුවෙක් නෙව් මේ වගේ පණුවෙක්. දලබවා. වා දලබවාහර එතකොට එයාගේ මෙහෙම දිගටි ශරීරවයක් තියෙන පණුවාආකාර හැඩියත් තමයි තියෙන්නේ මේ වගේ පාද තියෙනවුට බො ෝ බොහොම හොදින් සංචරණය කරන්න පුළුවන් මෙයා හැබැයි හරිම වේගෙන් ආහාරගන්න දියගෙන් ආහාර ගන්නයි වගේ මෙයාකි තියෙනව මේ වගේ මේ වගේ බූෝ වගේ ජාතියක් මේ ගෑවුණ හම සමහරයටට අසාත්මිකතා හැදෙනවා හුද්දට පලළු දාලා එවා මොකද මේක අපේ මේ හම කඩාගෙන ඇතුළට යනවා. ගියාට පස්සේ අර අපි ඒක මේවා කලාටේ ඇතුළට ගියකොට එන්න නෑ ඉතින් ඒක නිසා අසාත්මිකතාවයක් ඇතිනවා මෙයා අනිවාර්රයම අපි කියා මෙය පලිබෝධකෙක් කියලා පලිබෝධකෙක් කියන්නේ භෝගශාකයක එහෙම ඔය වතු සුද්දගහකහෙම සමහරලාට දකිඩ පුළුවන් මෙශීමක් වගේ කනවා ල කනව කියන්නේ උදේ එල්ිෙනර ුළු ගහම කාලවරයි සමල්ලාවට මෙශන් එකක් වගේ මොකද මූට තියනෙ බෝම චූටි ජීවිත කාලයක් ඒ ජීවිත කාලෙද මෙයා පුලුවන් තරන් ශක්තියකතු කල තියාගැ්ඩෝනි එනිසාත් මෙහෙ කනවා මෙහෙන් යන මෙ වසුරු යනාතර මෙහෙ ආහාරයට ගන්නවා එතකොට ඔොහොම ගිහිල්ලයා ටික දවසකින් අපිට පේෙන් නැතුව යනෝ ඒ පේෙන් නැතුව ගිහාම මෙන්න මේවාගේ ව්හයක් සමහර වෙලාවට ගහයේ එල්ලිලා තියෙනවා මේ වගේ ඔන්න හොම. මේකට කියන්නේ කෝෂා අවස්ථාව කියලාෙ මේ විදිහෙට. කෝෂයක් හදාගෙන ඉන්න ෝෂය ඇතුළේ ඉන්නවා මෙහෙම කෙනෙක් ඒකනම් බලන්ඩිති මේ ෝෂය ගලෝල බලන්න ඕනේ ඒ ගලෝල බලන්ඩයන්් එපා කියලලා තමයිම කියන්නේ මේ ඇතුළේ ඉන්නකොට කියන්නේ පිළවා කියලා. පිලවා ඉන්න පිලා කෝෂයක් හදාගෙන. මේ ඇතුලෙද මෙතන් දයා කිසිම ආහාරයක් ගන්න නෑ. කිසිීමම ආහරයක් ගන්න නෑ අන් නෙදාට ඕනි කරන්න සංචිතාහරටික ලබාගන්න තමයි අරතරම් වේගෙන් ආහරයට ගන්නේ ඊට පස්සෙ ටික කාලයක් ගියම පස්සේ මූ මේ කඇතුළේ රූපාන්තරණය වෙලා එකඇන්න මුගේ ස්වරූපය සම්පූර්ණයම වෙනස් වෙලා පියාපත් ඔක්කොම ඇවිල්ලා මේක කපාගන ඔන්න සලබෙකෝ සමනලෙක් වෙලා පියාභගෙන යන ඕකතමයි උගේ ජීවන චක්‍රේ අපි වගේ ේ ඒගොලන්ගේ ජීවන චක්‍රේ සුහුඹලා බිත් කීටයා පිලවා කියලා අවස්ථා ගණනාවක් පහු කරවා එකක රූප අතෑරලා යනහිද අපි ගෙන රූපාන්තරනයට ලක්වෙන ඇය කියලා. ලයියි සෂැපපුූලෙති කිරි පොෝටින්න් සහ ල්ටිවිටමින් හිසකෙ මුල්ල සිට පෝෂණය එකර ශක්තිමත් කරයි. ලයියි සැම්පූලෙති කිරි පෝටන් සසාහ මල්ටිවිිටමින් හිසකෙස් මුල ට පෝෂය එකක ක්තිමත් කරයි. තිස ජනය ගොරතුමා සබඳලයාගේ අත්තටු. නොපැගී තියෙන්ට ලැබිල තියෙන උපක්‍රමය පැහැදිලි කළ අ සමර වගේ කුඩු වගේ තියෙන නිසා ආරක්ෂාව සැපේ නොයිචල්. ද අද කතාකරනව නැනෝතාක්ෂණය ගැන නැනෝපාටිකල් තමායිෙ තියෙන් නඇත්ත නැනෝ කියලා කිව්ෙන් නැතුවට නැනෝතාක්ෂණය දැනගෙන ඉදල තියෙනව අපේ අදි මුතුම්මිත්තං දඟර ගීතයක තියෙනවා සිය පතක්මත විසුල පිණි කැට. ඇසට අසුවන මයි මේ කියන ගීිය ැ සිය පතක් මත විසුල පිණිකැට ද සරසරින් ත. සරසරග ඒ විසිරිලා යනවා අල්ලන්නෙ නෑ. එමොකද නැනෝ නැනෝ ඒ කියන අංශු නැනෝ ස්භාවේ නිසා තමයි ඒක වෙන්නේ. අදේ මහ නැනෝතාක්ෂණයක් ගැන කතා කලා ඇයට ඉස්සර අප අත්තල මුත්තල බත්වොතාගෙන ගියේ එනත නිලුම් කොලේ බත්තතුේ මොනොහරි විශේෂ හේතුවක් නිසා වතුරල්ලන්න නඇති ස්භාවේ නි. විද්‍යාව කියල නම දාගත්තේ නැතුවට ඒත් විද්‍යාවම තම දමික බන්නාරමත. ඔයගේ ඇතම ප්‍රායෝයක විද්‍යාවක් අපේ අතී තිබුතු පිත්තැට තිබුණේ. තැන්ද සමනලයා ගැන කතාකරපය එකම අපිට තේරවා මේ හොඳම්ම කලාකරුවා තමයි ස්වභාව ධර්මය මේ විද්‍යාව ඇතුළ පැහැදිලියම කලාවක් තිබෙනවානි. කැත දළඹුවෙක් න දළඹ විධ වර්ණයවා ලස්සන සමඳලයෙක් බවට පත් වෙනවා. එයා මේ කැරෙන කැරකිීල්ල. ස්වභාධර්රමය කොයි තරන්ම් අපපුරුදු ක කියනක අපිට පේනොදැන් අපිගක් කරවට අපි ගැනල්පනා කරන්න අපි කවද හද හොය නවා හො නවා හොය නොහ අපි කෞද අපි කොහොද මෙම හිතන්ට පොරුදුන අපි කොහොද මේ කතා කරන්න පොරුදුනේ අපි කොහොමද කලාව මවා ගත්තේ මෙවා ගැන කල්පනා කරනකොටත් අපිට පිස්සු හැදෙනවා ඒවාගේ එක පොඩි ලස්සන ුත්තේනවා ති මොම දැ කල්පනා කර ඇත්තරම මේ අප විසේ නිර්දේශ පොඩ්ඩක් සංසූධනය කරන්න බැරිගන එකයි කල්පනා කරම හිටිය ගැන්නෙමේ. ද මේක හොඳ ආරම්භයක් විද්‍යාව වටේම දැවටෙන පිරිසට අපේ ටරට වෙන් කරනය ඔබ බෞධතික ද්‍යාවර සයන ්‍යාව ජවිද්‍යාව ගොපයින්මක් Pක් ඔහොම කියලා ඒගොල්ලඟ සම්පූර්ණමය කලාවෙෙන් ඇත් කරනු. ඇත් කරපු හොම අවුරු දෙ ගත්ව වනක් කම්පූර් කොම්පිවුටර වගේ චරිත නිර්මාණ ඉට ප විද්‍යාාවට ග මත්හම රැකියාවට ගේමත් එහෙමයි. ඒෙ යම්කිසි ක්‍රමයක් සකස් කරන්න පුළුවන්නං මේ ගනිත මිනිත විද්‍යාමත්්‍යම පැටලිලා ඉන්න සිස්සයන්ට යම් ආකාරයක කලාාරසාස්වාකුත් යම් මට්ටමගින් හරි. ම විශේ මලාට එකතු කරලා විශේ මාලා සංශෝධනය කරන්න පු්ඩක් පුළුවන්න්නම්. මං හිතනක ජාතික මේ හරක් කියලා. දමි මත අධ්‍යාපන ප්‍රතිසංස් කරන කියලා වන්නම විෂයක් හදලක රා්‍යම තිවරයකුත් පත් කර තිනන රන්න ඕන වැඩ ගොඩක් තින ටෙලිසේ ස්කෝල න්න අදහ. ට ඇත්තරම දෙන්න පුළුව. අදහස් දෙදඩ යත් ඕන රක් ඉන්නවාන් ඒනිසා මේ විෂයන් මීට වඩා මේ නීරස්භාවේ නැති කරරලා රසවත්ව ළමයාට ඕන විෂය ඉගෙන ගැන්ඩ ඒ විෂයත් එක කලාව බද්ධ කරන්නඩ පුළුවන් යම් කිසි ආකාර්ගයට එෙම කරන්න ඕන එකන එක තමයි මගේ අදහස ම මෙතන්නේ අසන්තුමාත්මයක් එකට එක පරමාදර්ශයක් දීල තිබෙනවා මේ ම මෙත නි දෙගෙන හිටියට සිද් ව ද ලකු ම හැගෙන පද්ගලික දීතම ඒකහඳ යන්නයි ගුරතු තැන්ඇත්තටම ඒ අදසට මාත් ගොඩාක් එකඟයි මොකද මේ විද්‍යාවේ විතරක් හුද කලා වෙලා සමහර වෙලාවට කෙනෙක් යම් කිසි විෂයක බෞතික විද්‍යාව ශසායන විද්‍යාව වෛද විද්‍යාව ඉජනරු ද්‍යාවගේ විෂයක පරොත්තෙරට ආවාවෙන්න පුළුවන් හැබැයි ජීවිතය විඳින් නැත්තං. විඳ වන වනං. ඒ හරි අපරාධයක්. ඒ අපි අධ්‍යාපන ක්‍රමය තුළ මේ ජීවිතයේ විඳින්ඩත් කිය දෙන්නොන මේ ස්වභාවධර්මය විඳින්ඩ ගහක ලස්සන දකිින්ද එතකොට අහසදිහා බලාගෙන අහසේ තියෙන දේවල් රසවිඳින්ද මේ මම හැමදාම කියන දෙයක් තමයි රසවිින්දනය කියනෙ එක මට හොඳට පැහැදිලිව තේරණ දෙයක් තමයි මම ගොඩා කවුරුදු විශිගාණත් තිස්සේ තරුණ දරුවන්ට මේ විද්‍යාවූ ගන්නන කෙනෙක් විදියට අරම්පරාවෙන් පරම්පරාවට මා දකිනදේ තමයි දරුවන්ගේ රසවින්දනය කියන එක එන්ඩ එන්ඩම නැතිවෙලා ගිහිල්ලා විභාගේ කියන පටු පරාසය ඇතුළේ දරුවන්ගේ මනස හිර වෙලාවුන් බරපත ලාත තියකට ලක් වෙලා ඒ විශෂයන් ඉගෙනගන්නේ විෂයන් ොලටවත් තියෙන කැමැත්තකින් නෙමේ. විහදාරණ විෂේයටවත් තියෙන කැත්තකින් නෙමේ වෙන කරන්ඩ දෙයක් නෑ. ො ස්සවක් කරන්නඩම් මේ විශේ ග ගැන්්ඩෝනිි කියලා ඉගෙන ගැන්නේ අපපිරියාවෙන් සහ හරීම ඉගෙන ගැන්නේ එක අපිට හරි සතුටින් කරන්්ඩෝනනිදයක් මද ර්මණන හරි සතුටිින්ඒ කරේ ඇත්තටම ඒ අපිට ඒ ලැබිච්චිදේවල් අපේ ගුරුන්ගේ ලබිචිදේ දැන් ලැබෙන් නැද්ද කියලත් ප්‍රශ්යක් ඇත්තට මට හිතනේ වෙලාවේ ඒකට මට හිතනවේ අධ්‍යපන කමයක් බලපාන්ඩ ඇති සමහර වෙලාවට නැත්තං ගනිතඒවා කලාවක් දකිඩ පුළුවන් ඒ රටාව කලාව මේ කියලා දෙන්න විදිහක් නෑ ඇත්තර්ම කියනවනම් අපි සිලබස් කවර කිරීමේ කියන බරපතල ප්‍රශ්නයකට මුහුණ පානවා විභාග ඉලක්ක කරගෙනමයි අපේ අධ්‍යාපනය යන්නේ ඉතින් එනිසා අධ්‍යාපනය අපි බලාපොත්තු වනක් දැනුම කුසලතා ආකල්ප කියන එකේ දැනුම පසු පස පමණක් යනවා කියන එකයි මට න හැඟෙන්න්නේ. රෙක් දිදටයුතු කරගෙන යනකට ඒ නිසා පත් තරුණ පරම්පරාව මේ දරු පරම්පරාව තුළින් රසාස්වාදය කියන එක අහිං වෙලාගේ හිල තියෙනවා. ඇත්තටම සාමාන්‍ය පෙලට එනකොට සාහිත්‍යය ගැනඩ පිවිසීමත් තිබනට විශේෂ විද්‍යාන්සයට යනවත් එක්කම ව සම්පූර්යම අයිංවෙලා යනවා. මම හිතනවා විභාගේට ප්‍රශ්න ඉලක්ක කරන්නේ නැතුව රසාස්වාදයට යම් කිසි කාලපරාසයක් වෙන් කරන්න පුළුවන්නන්. විද්‍යාවෙන්ම තියෙන දේවල් ඇරගෙන කියලදන්න පුළුවන්නන් කලාත්ම කැසකින් දකිින්ද. මිට වැඩිය සමතුලිත නිවිච්ච ඒවගේම මේ මානසිකාත තියෙන් තොර දරුව පිරිසක් අපිට නාගතයේදී. බීකරගන්න පුළුවන් අර ගනිතයේ තිය සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත ඇත් අතර කියලා දින්න බලන්ඩේ ගනිතයේ තියෙන දෙයක් පවා කලාවකට ඇරන්තියෙන ලස්සන ඒ ගනිතයයි මේ කලාවයි සංසන්ධනය වෙලා තියන හැට. ඇරක කියනවා සමච්චේදනය කරලා දෙන්නට බෑ පිම බෙදලා කියලායි මේක ත්‍රිකෝණේ සමච්චේදනය කළට ප්‍රේමේ සමච්චේදනය කරන්නබ හින්ත අපිතුම්මුල්ලට වෙලා මනට මූුණ බලා කියලා. ඉති කොයිතරම් දැම් බන්ඩ ඒකත් එෙක් අර ගනිතයයක්ත් එක් ඇති සම්න්ධය ඉති කාට කියන්න පුලන්දේ අපි විද්‍යාවේ කලාවත්වයන ව කියලා කියනවා ගනිත එත්ව න අන හෙමනම් කලාවක්. මෙන්න මේ ලස්සන විදිහට ළමයිට උගන්නට පුළුවන්නන් ඒගළංගව ති ආතති අඩ කරන්න පුළල. විද්‍යා විශේධාරාවන් හදාරපු දක්ෂ කලාකරුව න්නවා. විද්‍යා විශේධාරාව ගනිිත විශේධාර ධන දරුව අතරේ දක්ෂ කලාකරු විධ හැකියාවන් තියෙනන්ට ඉඩතියනවා. දම්මි බ්ඩාර මහත්ත යටත් මේ අදදැකීම ඇැති සාමාන්‍ය ද මේ කාලේ නැතිවනාට කොරෝ නහින්ද. පාසල්ලුල සාහිත්‍ය ලෙලවල් කලා උලෙලවල් තියෙන ඒවට බහුල වසෙන් ආරාධනා ලැබෙනයිනේ අපි දමික බ්ඩාර්මාර්ත තේව තමයි. හැබැ මම දාන කොන්දේසියක් තියෙනවා. මඟහනව දැන් හරි මම එනවා. මේ ශාලාව මේ උත්සවෝ ශාලාව ඇතුළ ඉන්න දරුව කවද්. අපිති කලාන්ස ළමයිටික ඔක්කොම දානානොමාතයව. මකි නො ම එන්නෙ නෑ. මේකට විද්‍යාගනිත විශෂය ධහරාවන් හදාන දරුවූ අපේ කතා වහන්ඩ මේ කලාවලට සභාගවෙන්ට ඕන. එක තමයි කොන් දේසි. ඇයි ඒය බැහර කරන්න. සමහරවිට මඟ හැරෙන පිරිසක්. මේ කරුණු ටික දන්්ඩමඕන පිරිසක් එලිය තිේලා ල ශේ රාවන් හදරන්නයින්ට මෝන තම හැබයි විද්‍යා ගනිිත විශෂය දරාවන් කරනයිට මේ රස වන්දනය මාධ්‍ය භාවිතය මේ ගැ අපි කතා කරන්නටට දි මත මං ඕකමයි මේ කියන්න වෙච්චරලා පෙරුම් පුරපුරා හිටිකදැ තුමාදින් කියවුුණ එක මම දකල තිේරවා දැ අදන්තමාතන කෙලි කල්ලතු හලා ඉල්ලිමක් කරනවා දැම උගක් කලාවට රසවිදලය හරිමක් කරි වඩසරගට පාසලට ගියපුහම දවන මේ සාාලාවටඒවලතියෙනර කට්ටේ මොකදද කලාවිෂයන් කරම කටයක් දමේ විදුහල්පති ලගේෙත් තියෙනවා මේ රසවිදනයමි කලාලමින්ට විතරයි මේ විද්‍යාලමින්න්ට අදාන නෑවාගේ පැහැදිලිවම වෙනස්ද කලාවිෂයන් කරන්න කොහොමත් ඒවතියෙනවා මේ කවයක් රස විඳ ම හෙමද. ඇයි මක් ලමයිටක් ගනිතය කරන ලම ටික ඒ ුල තියාගන්න එගොට එකට හේතු හෙරිි කෑන්නේ ඒගනට වැඩ තිය. ග විභාගතියන සිිරපස් කව කරන්න වියනවා ිරබස් කව කරන්න ඒගොල්ලේවල බැහ. ලයිෆෝයි යැම්පෝලේති කිරි පෝටින්න් සාම් ල්තිිවිටිමි සකෙස් මුල සිට පෝෂණයකර ශක්තිමත් කරයි යිෝ ෂැම්පලද කිරි පෝටීන් සා මල්තිිවිටිමි හිසකෙස් මුල සිට පෝෂණයකර ශක්තිමත් කරයි. අන්දමට ගීවිතයගෙන සිබසේ කවරගැන්න බරව ුතේයෙන සිල්පසය කවගරන්න බැරෙන ඇතකොට මේ මේතන පාසල් ප්‍රධාන ආචාරවරු මෙ සිලබස් එකට වඩා හිතන්න දවලුත් තියෙනවා තමන්ගේ ශිෂ්‍යෝ ගෑන එක තමයි තමන්ගේ වකීම කියන එක මෙච්චරස් කල් හිතර ගත්ත නැත්තං මේක හිතර ගත යුතුයි මිඟිදිරියටටරි. ඒ අතරේ විශ්වවිද්‍යාල වල ඉංජිනේරු පීටවල විද්‍යාපීටවල වෛද්‍ය පීටවල ඉතා අලංකාර කලාවලෙල්වල් සංවිධානය කරනවා සෞන්දර්යාාත්ම ක්‍රියාකාරකම් කරනවා කියලා අපි නොකිවොත් ඒ එකත් අඩුපාඩුවක් විශිෂ්ට කලා නිර්මාණත් දිවෙනවා. මහට ශාස්ත්‍ර පීට කලාපීට වලබගේම ඊටක් වඩ වයිද පිට ලින් දිිහච අස්ථාව නවා හෝදැගති බරන් දැන් ප අපේරට සිනමාකෘති ගොඩක් ළම චිත්‍ර පටිරු සෝමරත්තමත්තය නරම්බලම මරුපාද විද්‍යාල්ලි විද්‍යවිගෙනකත්. කෙටිකතා චිත්‍රපටි නාට්‍ය කරම හඳග කැල් ග ගනිත ග නිතන්සි හිටපුගයි. ොල් ඒ පැත්තෙන් එහමයි හ රත්න ීේ ද්‍යාගරක් හරියට ටයුතු කරන්න ත් ේසි මත මහාචාරය කාල්ල ෆොන්සක වෛදි ගුණදා සමරසේකර බලටකෝ චරිත විද්‍යාව කලාව සම බරවදකම අගරග න ඒවගේ මහසන්ද ෝදාාකොට මහත්තේ අපේ හිටමේ අපි මහාචර නද කො කට ගුණ ර දක්ෂු වයලනවාදගේ. එතුමන් ප ප්‍රුණක් වයන්නවාදකෙක්. ඕනම කලාවලිලෙක් ඕනම තැනකද කලාව පිවඳ. හොඳ කතාාවහක් කරට පුළුවන්කම තිබුණ වෛද්‍ය විද්‍යාව තුළ හිටියට. ඒවගේ මහසන්ත මහත්තය දැංහර අපි විද්‍යාන්සේ දරුවන්ට කලාව ගැන්න කියලාදින්න වගේ. කලා සහ වානිජාන්සේ ඉන්න දරුවන්ට සාමාන්‍ය විද්‍යාවත් කියල දෙන්න ඕනේ එකැන් අපේ අඩුම ගාන අපේ ශරීරයේ අවයව පද්ධති සහ ඒය ක්‍රාකාරති මහිතන අපි අපි මේ කරං යන්න වැඩපිළිවෙල තුළ ගනිතය හදාරණ දරුලා එළඟට වානිජ ඒ හදාාරණ දරුවෝ අපි කතාකරපු මේ ජියවිද්‍යාව පැත්තින් තමන් සරීර ගෙන ගොඩාක්ද දෙවල් දැනගෙන තිෙන අඩුම ාන ඒක ප්‍රයෝජනවත් වවා ොවාවරි අසනීපයක් වුණම් පස්සේ කාර් කොයි වගේ වෛදරෙක්ද හම්බුවෙන් ෝනනි කියන එක ගැන සාමාන්‍ය බෝධයක් ලබා ගැන්නනපුළු. නිසා කලාවානි ජයට සාමාන්‍ය විද්‍යාවත් විද්‍යාගනිත කරනයට කලාවත් සාමා්‍යලාවත් ඒ රසවිඳීම ැන ඇත්තරම අපිට ගීතයක් රසවිඳින්ද සබ්දය විතර රසවිඳල බෑන රසවිඳින්ටත් ඉගෙන ගැන්න ඕන මහිතන්නේ අපේ දමිකස පටන්ගන්නකොටම කිව්වා. මනස හුරු කිරීම රස විඳීමටඒ රස විඳීමට හුණු කරපු මනසකට මොනත් තරම් පීඩාකාරිතත්වයක් තියෙද්දි වනත් සින්දුවක් රස විඳලා ්‍රිලෙක් වෙන්ඩ පුුල්ලුවන් ඔය කටලිවෂන් ඉස්කෝලි බලන විධායගෙන් විදෙස් තරවල විධ වයිස්කකාන්ඩෝ ලයිගෙන් මට ප්‍රචාර ලබෙනවන ය සෞුරුදු අනුව පැනපු අයක ප්‍රතිචාරත් ලැබෙනවා ඇදු නමේයට පහලාගේ ප්‍රතිචාරත් ලැබෙනවා ටලිෂනිස් කොල මේ දෙගොල්ලගෙන්ම නොෙක් ප්‍රතිචාර ලැබෙනවා. ඔය සඳහකර කාරණාව පි ලිබඳ බොහෝ දෙනෙක් කියන ඔය අඩුව. ශේෂයම අපට මගරිච්ච දේල්ටිකක් මේ තිසජන්නා මහත එහම ඇල්ල ටිලිසින්නිස්කොල කරනවා මේ විද්‍යාපාඩාන්ටික සහට කලාශෂයන් හදරපුුවයට මගැරිච්ච දේල්ටික සාමාන්‍ය දැනමට ීතාවවැදක. ෝෙක් සමත්ම ජේස්් පුරවසියෝ කතා කරලකින අපට ඒකාලේ මගෑ විච්ච වටි නැටික්හරරිටිනොෝයිකල් ස්තුතිකර පවස්ථාතින මගේක මතක්ල ඒයටත් ගෞරුව හැට දැ බලාගෙන නැති අපට කතාකරන්නට බොහෝ දේවල් තිබුණත් මේ පාඩ මේ ඉතිරි කොටස් ඉදිරියට ඉතුරු කරලා අපි අදට පාඩම නවත්තමු. අපේ දම්මි බන්ඩා සරීට ගවර ස්තුති පපුද කරන ඇතුමමා ප්‍රවීන සාහිත්‍යවේදෙක් ුුවර කට හඳන්වා දනල සාහිත ගුරුවර භෂ ගරුවේ කට හඳන්වාදට පොුවන් එවගේ අපේ ප්‍රකට ජීවිද්‍ය ගුරුතුම තිස් ජන්නා ගුරතු මට ස්වන්තන නවතත්.